පදයක් ශ්‍රවණය කරන්නට මෙති සූදානම් වෙද්දී අපේ දෙරාතුව සිතරණ සහිත පංචශීලය සමාදන් වෙමු. සියලු දෙනාම සාධනාවයක් පවත්වා එවෙනුවෙන් නමස්කාරය කියමු. අවසරයි අපේ හාමුදුරනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සාරණ ගමනං සම්පුන්නං ආමබද්දේ. ධානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. ධානාති පාතා විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන විරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සමාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්තා
පච්චං සුදේවතා හද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා ධම්ම සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අන්නං ච දත්වා බහුනෝ දක්ෂිනේයේ සුදක්ඛිනං ඉක්ඛෝචුතා මනුන්සන්තෝ සංගං දච්ඡං චිදායකා තේච සග්ගං ගතාතත්ත මෝදන්ති කාමකාමිනෝ විපාකං සංවිභාගස්ස අනුභොන්ති අමච්චරාති සම්බෝධි මහා විහාරයේ විහාරාධීශවර පරම පූජනීය නායක ස්වාමීන්ද වර ප්‍රමුඛ වැඩ සිටින කල්‍යාණ මිත්‍ර සංඝරත්නයන් අවසරයි ධර්ම ශ්‍රවණාභිලාෂී සදහැති සිමතුනි බෞද්ධයා නාලිකාව ඔස්සේ දිනපතා සජීවීව ප්‍රචාරය කරනු ලබන සූත්‍ර ධර්ම දේශනාව අද දිනට නියමිත දේශනාව ශ්‍රවණය කිරීමටයි සිංහතුන් දැන් සූදානම් වෙන්නේ. මේ මොහොත වෙන විට ලංකාවේ විතරක් නෙමෙයි ලංකාවාසී ලෝකවාසී බොහෝ සදහැති පිරිස් මේ ධර්ම දේශනාව අජීවීව ශ්‍රවණය කරනු ලබනවා. ඒක නිසා අද මේ දේශනාවේ දායකත්වයේ දරන පින්වත් පිරිසට හිතේ ලොකු සතුටක් ඇති කරගන්න පුළුවන් බෞද්ධයා නාලිකාව ඔස්සේ ලංකාවාසී ලෝකවාසී දහම් පිපාසයෙන් පෙළෙන සැදැහැති බැතිමතුන් වෙනුවෙන් බුදුබණ ශ්‍රවණය කරන්ට අවස්ථාව සලස්වා දීලා ඒ අයගේ ජීවිත සුවපත් භාවයට පත්වෙන්න තාම වටිනා සත්පුරුෂ පින්කමක් මේ මොහොතේ සිදු කරගන්නේ කියලා.
එවගේම මේ පින්වතුනුත් කල්පනා කරගන්න ඕනේ භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අපේ ජීවිතවල දුක් ගිනි නිවා ගන්න පුළුවන් සායෝගික ජීවිතේ අපි තුලින්ම දකින්න පුළුවන් අපේ ජීවිතය නිවනට යොමු කරගන්න පුළුවන් වටිනා ධර්මානුශාසනාවක් ශ්‍රවණය කරන්න දැන් සූදානම් වෙන්න කියලා. අද මේ සූත්‍ර දේශනාවේ දායකත්වයේ ධර්මින් කටයුතු කරන්නේ සීජී චාන්දනි රේණුකා මහත්මිය සහ සසිකා රුවනි දියණිය සමන් කුමාර පුතණුවනු එවගේම සීබත් පෙරේරා මහත්මා ඇතුළු ඒ කඩවත සූර්යගම ප්‍රදේශයේ පවුලේ පින්වත් පිරිස එකතු වෙලා පින්නතුනි අද දවසට නියමිත සූත්‍ර දේශනාවේ මේ ධර්ම දේශනාවට මම මාතුකා කරන්ට යෙදුනේ සූත්‍ර පිටකයේ කුද්ධක නිකායේ ඉතිඋත්තක පාළියේ ඒක ධම්ම වග්ගයට අයිති ဒုတိය පණ්ණාසකේ 6 වෙනි සූත්‍රය. මේ සූත්‍රයේ නම තමයි දාන සංවිභාග සූත්‍රය. මොකද්ද දාන සංවිභාග සූත්‍රය? මේ සූත්‍රය අපේ ජීවිතත් එක්ක බැඳිච්ච සූත්‍රයක්. පුංචි දරුවගේ ඉඳන් වයෝවෘද්ධ පුද්ගලය දක්වාම ජීවිතයේ පුරුදු කරගත යුතු වටිනා ගුණයක් ධර්මයක් මේ සූත්‍රය තුළ විස්තර කරනවා. මේ ධර්මතාවය මේ ගුණය අපේ ජීවිතවල පුංචි කාලේ ඉඳලා පුරුදු කළොත් මෙලොව ජීවිත සැපවත් වෙනවා වගේම පරලොව සුගතියක් සාංසාරික ගමන සුවපත් වීමක් කෙලවර අමා මහ නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් විදිහේ වටිනා ගුණයක් ධර්මතාවයක් තමයි මේ සූත්‍රය තුළ විස්තර කරන්නේ. සූත්‍රයේ නම දාන සංවිභාග සූත්‍රය. දානෙ කියලා කිව්වේ අතහැරීම. දානෙට නොයෙක් විදිහට සමහරු කියනවා අර්ථයන්. සමහරු කියනවා දානය කියන්නේ දීම කියලා. නමුත් දීම කියනවට වඩා ගැළපෙන්නේ දානය කියලා කියන්නේ අතහැරීම. දීම දානයක් කියලා සලකන්න බෑ. දීම තුළින්ම පින් සිද්ධ වෙන්නේ නැහැ. පින් වැස් වෙන්නේ අතහැරීම තුළින්. දැන් දීම කියලා කිව්වොත් කෙනෙක්ට ණයට සල්ලි දුන්නොත් ඒකත් දීමක්. ණයට සල්ලි දුන්නත් ඒක දානයක් වෙනවද? ඒක දානයක් වෙන්නේ නැහැ. එහෙම දානයක් වෙලා පින් සිද්ධ වෙනවා නම් වැඩිපුරම බැංකුවල ධන දෙනු වෙද්දී ඒ ඇත්ත තමයි වැඩිපුරම දානේ පින් රැස් කරගන්න වෙන්නේ. නෑ, එහෙම දානයක් වෙන්නේ නැහැ. සමහරු ඉන්නවා පාවිච්චි කරපු දේවල් විතික්කන්න වෙන නිසා දෙන අය ඉන්නවා. නරක් වෙච්ච දේවල් දෙන අය ඉන්නවා. ඒවා දානයක් වෙන්නේ නැහැ. දානේ කියලා කියන්නේ අපේ සිතේ ඇති ලෝභ, ද්වේෂ, මෝහ මේ අකුසල සිත් යටපත් කරගෙන එවෙනුවට අලෝභ, අද්වේෂ, අමෝහ කියන කුසල සිත් ඇති කරගෙන යමක් අතහැරීම. ඒ අතහැරීම අපේ ජීවිත සුවපත් භාවය පිණිස හේතු වෙනවා. ඒ අතහැරීම සුවපත් භාවය පිණිස ජීවිත සකස් කරගන්නේ කොහොමද කියන එක මේ දාන සංවිභාග සූත්‍රය තුළ විස්තර වෙනවා. එතකොට දාන කිව්වේ අතහැරීම.
සංවිභාග විභාග කියලා කිව්වේ මෙතන කොටස් කිරීම වෙන් කිරීම බෙදා දැක්වීම. එතකොට මේ විභාග කියන වචනයට සං කියන උපසර්ගයේ යෙදලා සංවිභාග කියලා තැනලා තියෙනවා. එතකොට තවත් සං කියන උපසර්ගයේ යෙදුනහම අර දීම එහෙම නැත්නම් වෙන් කිරීම කොටස් කිරීම කියන දේ අර්ථය උද්දීපනය කරලා පෙන්නනවා. ඒ කියන්නේ විශේෂයෙන් කොටස් කිරීම විශේෂයෙන් බෙදා දැක්වීම. මෙතන දාන සංවිභාග කියන්නේ අතහැරීමේ ක්‍රියාවලිය තුළ විශේෂයෙන් අතහැරීම කොටස් කරමින් අතහැරීම බෙදා දක්වමින් අතහැරීම. එතකොට යමක් දන් දෙන්න නම් ඒ වස්තුවේ අයිතිකාරය තමන් විය යුතුද අනුන් විය යුතුද? තමන් විය යුතුයි. අනුන්ගේ දේවල් අරගෙන බෙදුවට ඒක දානයක් වෙන්නේ නැහැ. තමන්ගේ විය යුතුයි. මේ ලෝකේ දානයක් දෙන්න කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕනේ. එකක් තමයි දන් දෙන්න සිතක් පහළ වෙන්න ඕන. දෙවනි කාරණාව දන් දෙන්න වස්තුවක් තියෙන්න ඕනේ. තුන්වෙනි කාරණාව දන් දෙන්න ප්‍රතිග්‍රාහක පක්ෂයක් ඉන්න ඕනේ. මෙන්න මේ කරුණු තුන යම් කිසි කෙනෙක් තුළ ඇති වෙනවා නම් කිසි කෙනෙක් ඒ දානිය වළක්වන්න බෑ. හරි දුර්ලභ කාරණාවක්. දැන් අපිට ඕන තරම් අපි දන් දෙන නිසා අපිට ඔය දානයේ දුර්ලභභාවය අසීරුභාවය තේරෙන්නේ නැහැ. නමුත් අපේ රටවල් වගේ නෙමෙයි සමහර රටවල් තියෙන මිනිස්සු දෙන්නේ. මේ ලෝකේ ඉන්න මහා ධන කුේරයෝ හඹ සතයක්වත් අතහරින්නේ නැහැ, දන් දෙන්නේ නැහැ. ඒ ඒ අයට අර කිව්ව ධර්මයන්ගෙන් දන් දීමේ සිත පහළ වෙලා නැහැ. දන් දෙන්න ලෝකේ ප්‍රතිග්‍රාහක පක්ෂයක් ඉන්නවා. ඊළඟට දන් දෙන්න වස්තුවක් තියෙනවා. නමුත් දන් දෙන්න හිතක් පහළ වෙන්නේ නැහැ. ඒ වගේ මිනිස්සු කොච්චර මේ ලෝකේ ඉන්නවද? ඒ ආයක සිතක් පහළ නොවීම නිසා සංවිභාග මනාව තමන් සතුව ඇති ඒ ධනය කොටස් කරන දෙන්න සුදුස්සාට දෙන්න ශක්තියක් නැහැ. ඒ කියන්නේ දාන සංවිභාග ආනිසංස කවදාවත් ඒ ජීවිතවලට ලබා ගන්න බෑ. ඒ ආනිසංස ලබා ගන්න බෑ කියන්නේ ඒ අයගේ ජීවිත මෙලොව විතරයි සුවපත් වෙන්නේ. පරලෝක යමක් ඇත්තේ නැහැ. මිනිස්සු හිතන්නේ තමන්ගේ ජීවිතවල මේ ජීවිතේ මහන්සි වෙලා උපේගත් දේවල් නිසා තමයි මේ ජීවත් වෙන්නේ, ගොඩනගාගත් දේවල් නිසා කියලා. නමුත් අපිට නොපෙනෙන පෙර පුණ්‍ය බල මහිමය අපි තුල ක්‍රියාත්මක වෙනවා. පෙර පින් තිබ්බේ නැත්නම් අපිට මේ විදිහට කිසිවෙකුට අත නොපා ජීවත් වෙන්න බෑ. මේ හැම කෙනෙක්ම පෙර පින් කරලා තියෙනවා. හැම ධනවතෙක්ම පෙර පින් කරලා තියෙනවා ධනය ලබන්න. සමහරු කියනවා පින් නිසා නෙමෙයි අපේ වෙහෙස මහන්සි වීම නිසායි අපි මේව උපයගත්තේ කියලා. නොකා නොබී අවුවේ වැස්සේ සැපකිරීම කරපු නිසායි මේ දේවල් උපයගත්තේ කියලා. තව සමහරු කියනවා මේව අපේ දෙමව්පියන්ගෙන් අපිට ලැබਿੱච්ච දේවල්, එහෙම නැතුව මේ පෙර කරපු දෙයක්වත් මොකක්වත් නෙමෙයි කියලා. අපිට ඒ විදිහට ඒ පුණ්‍ය බලය සංගවන්න බෑ. ඇත්තටම හිතලා බලන්න පෙර පින් නැතුව කොච්චර ධනවත් දෙමව්පියන් ළඟ අපි මන්දබුද්ධික දරුවෙක් වෙලා අංගවිකල දරුවෙක් වෙලා ඉපදුනොත් අපිට පුළුවන් දෙමව්පියන්ගේ ධනයෙන් ප්‍රයෝජන ලබන්න බෑ. කොච්චර ධනය තිබුණත් බෑ. හොඳ අංග සම්පූර්ණ මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න පින් කරලා තියෙන්න ඕන. ඒ පින් ඇතිව තමයි අපි එතෙන්ට ලැබෙන්නේ, පහළ වෙන්නේ. ඊළඟට සමන් තුළ ඒ ප්‍රයෝග සම්පත්තිය ඉක්මතු කරලා ගන්න මේ ජීවිතවල උත්සාහය, වීර්යය තියෙන්න ඕනේ. ඒක ඇත්ත.
ඒ උත්සාහයේ වීර්ය තිබුණොත් තමයි ධනය හරි හම්බ කරන්න පුළුවන්කම තියෙන්නේ ධාර්මිකව. ධනය හරි හම්බ කරද්දී අපිට කොච්චර ධනය ලැබුණත් වැඩක් නෑ, පුණ්‍ය ශක්තිය නැත්නම් ඒවා යාදින්නේ නෑ. හම්බෙන දේවල් සමන් තුල පවතින්නේ නෑ, රඳා පවතින්නේ නෑ. ඒවා නැති වෙලා යනවා. සල්ලි ලැබේ, ධනෙ ලැබේ, නමුත් ඒවා යාදින්නේ නෑ. ඒවා පවත්වාගෙන යන්න පින තියෙන්න ඕන. ඒවා පවත්වාගෙන යන්න පින තියෙන්න ඕන කියන තැන ඔබ පෙරපින් වලින් ඒවා පවත්වාගෙන යන්න උත්සාහ කළොත් ඒ ව්‍යායාමයේ කොතරම් දුරට සාර්ථක වේද කියලා කියන්න බෑ. මොකද මේ ජීවිතේ අපි පුළුවන් තරම් දාන ආදී සින්කම් සිදු කරන්න ඕන. දැන් මේ සූත්‍ර දාන විභංග සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ විසුන් වහන්සේලාට දේශනා කරන අවස්ථාවේ භාග්‍යවතුන් වහන්සේ වික්ෂුන් වහන්සේලා අමතනවා, මහණෙනි මේ ලෝකයේ තමන්ට ලැබෙන දේවල්, තමන් උපයන දේවල් අන්‍යයන් සමග බෙදා ගැනීමෙන් යම්කිසි කෙනෙක් යම් ආනිසංසයක් ලබාගෙන තියෙනවද ඒ පිළිබඳ දන්න කෙනෙක් මම හැර මේ ලෝකේ තවත් නැත්තේ නැහැ. ඒ කියුවේ දානයේ පිළිබඳ අවබෝධයට පත්වෙච්ච කෙනෙක් බුදුහාමුදුරන්ට සම කරන්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ තවත් නැත්තේ නැහැ. ඒක නිසා භාග්‍යවතුන් වහන්සේ සමන් වහන්සේට ලැබෙන දේවල් බෙදා ගන්නවා. ආහාර සිවුරු පිළිකර අනිකුත් සත්‍ය මේ දේවල් බෙදා ගන්නවා. යම්කිසි කෙනෙක් සමන් සතු දේවල් බෙදාගත්තේ නැත්නම් අන් අය සමග අතහැරීම සිදු කළේ නැත්නම් ඒ කෙනාගේ ජීවිතය සුවපත් වෙන්නේ නැහැ. අතහැරීම තුල තමයි ලැබීම තියෙන්නේ. අපි විශ්වාස කරන දෙයක් තමයි අපිට දෙයක් ලැබෙන්න නම් අපි දීලා තියෙන්න ඕනේ. දුන්නොත් යමක් අපිට ලැබෙනවා කියලා. හැබැයි යමක් ලබා ගැනීමේ අදහසින් යමක් දුන්නොත් ඒක දානයක් වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. දැන් සමහරු ඉන්නවා පොඩි දෙයක් දීලා ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා. ඒක සාධාරණයිද? නැහැ. එහෙම වුණොත් එතන දීමක් නෙමෙයි තියෙන්නේ, දුන්නට වඩා බලවත් අල්ලා ගැනීමක් තියෙනවා. අල්ලා ගැනීම තුළ සමන්ත තින් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අතහැරීම කියන දේ අපි සිදු කරන්න ඕනේ. ඒ අතහැරීම සිදු කරද්දී බොහෝම ඥාන සංප්‍රයුක්ත අපි දෙස බලන්න ඕනේ. අපේ හිත දෙස බලන්න ඕනේ. සමහර වෙලාවට අපිට දුක් මහන්සි වෙලා හරි හම්බ කරගත්ත අපේ දේවල් අතහරින්න හරිම අපහසුයි. අතහරින්න ඕන කියලා දන්නවා, අතහරින්න ඕන කියලා දැනෙනවා. ඉතින් අපි දන් දෙනවා, අතහරිනවා, නමුත් අතහැරලා ආපහු ඒ පිළිබඳව හිතනවා, කල්පනා කරනවා. දැන් ඔබ කල්පනා කරලා බලන්න, ඔබගේ අත්දැකීම් ඇති සමහර විට ජීවිතේ ඔබ මේ බුදුබණ ශ්‍රවණය කරලා දන් දීම හොඳයි කියලා දැනගෙන නොයෙක් විදිහේ දානමය පින්කම් සිදු කරලා තියෙනවා. ඒ සිදු කරලා තියෙන දානමය පින්කම් වල ඇතැම් අවස්ථා සිහිපත් වෙද්දී හිත කියනවා, අපරාදේ මම මේ දේ දුන්නේ, තව ටික කාලයක් මේ දේ තියාගෙන දෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. එම නැත්නම් අපරාධේ මම මේ දේ අහවල් පුද්ගලයාට දුන්නේ, මේක දෙන්න තිබුණේ අහවල් පුද්ගලයාට නේ කියලා හිතනවා. හිතලා තියෙනවද? අපේ හිතේ වගේ දේවල් ඇති වෙනවා. සමහර වෙලාවට හිතනවා මම මේ දේ මේ කාලේ දුන්නේ අපරාධේ, අහවල් කාලේ තමයි මේක තියන්දලා දෙන්න තිබුණේ. ඔය විදිහට අතහැරීම තුළ අපේ හිතේ සාම සියුම් විදිහට කෙලෙස් ඇති වෙනවා. අතහැරීම තුළ සියුම් විදිහට හිතේ දුක් වේදනාවන්, පසුතැවීම්, අසහන ස්වභාවයන් නැති වෙනවා. ඒවා නුවණින් නොදකින හැම කෙනෙක්ම ඒ අතහැරීම හේතු කොටගෙන සුවයක් නෙමෙයි ලබන්නේ, දුකක්.
පැහැදිලි දේ කාරණාව හොඳ කතාවක් තියෙනවා. ඉස්සර කෙටිය රජ කෙනෙක් මේ රජතුමාට දන් දෙන එක හොඳයි කියලා දැනගන්න ලැබුණා. දැනගත්තට පස්සේ රජතුමා එක දිගට දන් දෙන්න ගත්තා. සාමාන්‍ය මිනිස්සුන්ට වගේ නෙමෙයි රජවරුන්ට හොඳට ධනෙ තියෙනවා. උදට දන් දුන්නා. සරයක් කොහොම හරි රජතුමා ප්‍රියකරන බොහොම වටිනම වස්තුවක් දන් දුන්නා. ඒක දන් දුන්නට පස්සේ වෙනදා වගේ නෙමෙයි රජතුමාට ඒ දුන්න දේ නිතර නිතර මතක් වෙන්න ගත්තා. අපරාධ මම මේ දේ දුන්නේ කියලා නිතර නිතර කල්පනා වුණා, මතක් වුණා. ඒ දෙයට ඇලුම් කළා. ඒ අතහරින්න අවශ්‍යයි කියලා දැනගෙන බලවත් ආශාවෙන් ඉන්න දෙයක් දන් දීලා සිතින් අත නොහැරියාම ඒක සිතට එන මොහොතක් මොහොතක් පාසා හිතට දුක වේදනාවක් ඇති වෙනවා. ඒ දුක් වේදනාවේ රජතුමාට වැඩි වුණා. වැඩි වෙලා අවසානයේ රජතුමාට පිස්සු හැදුණා. දැන් රජතුමාට පිස්සු හැදිලා හැමෝම දන්නවා රජතුමාට පිස්සු කියලා. දවසක් මේ රජතුමාගේ පුරෝහිත රජතුමාට කියනවා සැනකෙළිය බලන්න යන්න කියලා. මේ දවස්වල රටේ සැනකෙළිය තිබුණා. වෙලාවකට පිස්සු, වෙලාවකට හොඳයි. මේ රජතුමා හා කියලා දෙන්නත් එක්ක සැනකෙළිය බලන්න යනවා. සැනකෙළිය බලන්න ගිහිල්ලා බලාගිනියෝ කියාර මේකේක සම්දර්ශන තියෙනවනේ. එක මිනිහෙක් ඉස්සරහට ඇවිල්ලා කඩුවක් දෙල්ලා. දැකලා ඇති මේ වගේ දේවල් නේද? එක මිනිහෙක් කඩුවක් දෙල්ලා. කඩුව ගිලිනවා දැක්කට පස්සේ රජතුමා විශ්මයටපත් වුණා. පුදුම වුණා. පුදුම වෙලා පුරෝහිතගෙන් අහනවා මේකනම් මේ ලෝකේ කිසි කෙනෙක්ට කරන්න බැරි වැඩක් නේ. පුරෝහිත කියනවා ඔව් හැමෝටම මේක කරන්න බැහැ. රජතුමා පුරෝහිතගෙන් අහනවා මේට වැඩිය කරන්න බැරි දේවල් තවත් ලෝකේ තියෙනවද කියලා. කඩුව ගිලිනවට වඩා පුරෝහිත කියනවා තියෙනවා ස්වාමී මොකද්ද? මේ ලෝකේ යම්කිසි කෙනෙක් තමන් වැඩිපුරම ප්‍රිය කරන, තමන් වැඩිපුරම ආස කරන යම්කිසි වස්තුවක් අතහරින්න හිතනවද, ඒ කිව්වේ තව කෙනෙක්ට දෙනවද, ඒ දෙන්න සිටීම හරිම දුර්ලභයි. මේකත් වඩා අමාරු දෙයක්. රජතුමාට කල්පනා වෙනවා අර තමන් පසුතැවෙමින් පවතින අර දන් දුන්න භාණ්ඩය, ඒ වස්තුව. රජතුමා කල්පනා කරන එහෙමනම් ඔහුට වඩා කරන්න අපහසු දෙයක් මම කරලා තියෙනවා. ඊට පස්සේ රජතුමා පුරෝහිතගෙන් අහනවා ඊටත් වඩා කරන්න අපහසු දෙයක් මේ ලෝකේ තියෙනවද? පුරෝහිත කියනවා ඔව් ස්වාමී. මොකද්ද? යම් කිසි කෙනෙක් මේ ලෝකේ තමන් වැඩිපුරම ආදරය කරන, ආශ කරන වටිනම දේ තව කෙනෙක්ට දීලා අන්‍යයන් ඒ දේ පරිහරණය කරනවා දකිද්දී හිතේ සතුටින් ඒ දේ බලන්න පුළුවන් නම්, නැවත ඒ පිළිබඳව දුන්න එක ගැන හිතලා දුක් වෙන්නේ නැතුව සතුටින් ඉන්න පුළුවන් නම්, ඒක තමයි මේ ලෝකේ කරන්නම බැරි දේ, අමාරුම දේ. රජතුමාට කල්පනා වෙනවා එහෙනම් මම දැන් ඒ දේ කරන්න ඕනේ. මම කැමැතිම දේ දෙන්න සිතක් පහළ වුණාට දීලා මම සතුටු වුණාද නැ දුක් වුණා. අද ඉඳලා සතුටු වෙන්න ඕනේ කියලා හිතුවා. හිතද්දිම මොකද වුනේ? මෙයාගේ පිස්සුව හොඳ වුණා. ආයේ ප්‍රකෘති තත්ත්වයට ආවා. මෙයාට පිස්සු හැදුනේ දන් දීම හොඳයි, අපහසුම දෙයක් අතහැරලා, අතින් විතරක් අතහැරලා, සිතින් අත නොහැරීම නිසා. ඔය දෙවගේ දේවල් වලට සමහර විට ඔබට ජීවිතේ මුහුණ පාන සිද්ධ වෙයි. ඔය අත්දැකීම් නැති. ඔක දන්නේ කවුරුවත් නෙමෙයි, ඔබ විතරයි. ඔබ ඔබේ සිතත් එක්ක හොඳට ගනුදෙනු කරලා බලන්න. එතකොට ඔබේ සිත දානය තුළ ක්‍රියාත්මක වෙන විදිහ ඔබට දකින්න පුළුවන්. සිතට ඔබ මහා දානපතියෙක් හැටියට පෙනුනට ඔබේ හිතේ ඇතුළත අතහැරීම කොහොමද කියන එක දන්නේ ඔබ විතරයි. එනිසා මේ සිත අතහැරීමෙන් ඔබව ආපස්සට අදින්න උත්සාහ කරන ස්වභාවය නුවණින් දැක්කොත් ඔබට පුළුවන් කවසවත්
ටික ගලවාගෙන කාම භෝගී ජීවිතේ නිදහස්ව කටයුතු කරන්නේ. එහෙම නොවුනොත් සිද්ධ වෙන්නේ දන් දෙයි නොයෙක් දේවල් අතහරින්න උත්සාහ කරයි භෞතික වශයෙන් කාටත් ඔබ දානපතියෙක් හැටියට පෙනේ. නමුත් ඔබ ඇතුළත හිතෙන් විඳවනවා, කල්පනා කරනවා, සිත් වේදෙනවා. කල්පනා කරලා වැඩි වෙද්දි මොකද වෙන්නේ? කරන්න යන්නේ පින්කමක්. ඒ පින්කම හරියට සිදු නොකිරීම නිසා ඔබ විකාරයට පත් වෙනවා. එනිසා ඥාන සම්ප්‍රයුක්තව අපි පින්කම් සිදු කරන්න ඕනේ. දැන් මේ විදිහට පින්කම් සිදු කරන දායකාරකාගේ පින්වතුන් සමන් ධාර්මික උපයා සපයා ගන්නා වූ ධනය තනියම භුක්ති විඳින්නේ නැහැ. ඒවා තමන්ගේ දෙමව්පියන්ට දෙනවා, තමන්ගේ දරුවන්ට දෙනවා. දෙමව්පියන්ට දීලා ආපහු අපරාධ දුන්නේ කියලා හිතන්නේ නැහැ. දරුවන්ට දීලා අපරාධය ආපහු දුන්නේ කියලා හිතන්නේ නැහැ. ඊළඟට මේ ලෝකේ දක්ෂිනාර්ථ පුද්ගලයින් දක්ෂිනාවට සුදුස්සන් හොයමින් කියායට දන් දෙනවා. කවුද ඒ? බුදු පසේ බුදු මහරහත් සුතුමන් වහන්සේලා, අෂ්ඨාර්ය පුද්ගල මහා සංඝරත්නය. අන්නංච දත්වා බහුනෝ දක්ෂිනේයේසු දක්ෂිනං ඉතෝචුතෝ මනුස්සත්තෝ සංගං ගච්ඡන්ති දායකා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යම්කිසි කෙනෙක් මෙන්න මේ අතහැරීම ඊළඟට බෙදාගෙන භුක්ති විඳීම ජීවිතේ පුරුදු කරනවා නම් සුදුසු වයස ඒ බෙදා දීම සිදු කරලා මෙලොවදී පුදුම විදිහේ සුඛියක් විඳිනවා. බලන්න දෙමව්පියෝ, දහදිය මහන්සියෙන් දුක් විඳලා පරම්පරාවෙනුත් ලැබිච්ච සමනුත් උපයා ගත්තා වූ ධනය සුදුසු විදිහට තමන්ගේ දරුවන්ට බෙදලා දුන්නට පස්සේ කොච්චර සතුටින් ජීවත් වෙනවද? අතේ සත පහක්වත් නැහැ, කිසිවක් තමන් සතුව තියාගෙන ඉන්නේ නැහැ. සියල්ලම දරුවන්ට දීලා පුදුම සතුටින් ඉන්නවා. හැබැයි සුදුසු විදිහට බලලා දුන්නොත්, කාබාසිනී දරුවෝ ඉන්නවනම්, විනාශකාරී දරුවෝ ඉන්නවනම් ඒ අයට මහමෙරක් තරම් ධනය ලබා දුන්නා ඒ සියල්ල විනාශ කරනවා. එතන තියෙන්නේ දරුවන්ගේ වැරැද්ද නෙමෙයි, දෙමව්පියෝ සුදුසු ලෙස බෙදන්න පුරුදු වෙලා නැතිකම, ඒ අයව සකස් කරලා නැතිකම. ඊළඟට වෙන්නේ මොකද්ද? ඒ දීම තුළ මුළු ජීවිත කාලයම පසුතැවෙන. දීම තුළ ජීවිත කාලයම පසුතැවෙනවා. අපරාධි මම මේ දේ සිදු කළේ කියලා. අතහැරීම තුළ අසුතැවීම ඔබ කටයුතු කරන්න එපා. අතහරින්න ඔබේ ගතක් සිතක් දෙකම සැහැල්ලු භාවයට පත් වෙන්න ඕන. නියම අතහැරීම තුළ තමයි නියම සුවය ලැබීම කියන දේ තියෙන්නේ. මේ ලෝකේ ඔබට පුළුවන් නම් යම් දවසක සියල්ල අතහරින්න, ඒ අතහැරීමේ කෙලවර ඇති බුද්ධත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. බුද්ධත්වය කියන්නේ ලබා ගැනීම තුළ ලබා ගන්න දෙයක් නෙමෙයි, ඉතුරු කර ගැනීම තුළ ලබා ගන්න දෙයක් නෙමෙයි, සියල්ල අතහැරීම තුළ ලබා ගන්නා වූ දෙයක් බුද්ධත්වය කියලා කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒ නිසා පුළුවන් තරම් තමන්ට ලැබෙන දේවල් බෙදා ගන්න, ආහාර පාන බෙදා ගන්න, තනියම කිසි දෙයක් භුක්ති විඳින්න එපා. එතකොට ආශාවන් වැඩි වෙනවා. විශේෂයෙන් මේ සූත්‍රය දක්වනවා යම් අවස්ථාවක දැඩි කුසගින්නක ඔබ සිටින අවස්ථාවක ඔබට එක බත් පිඩක් ලැබෙනවා. ඒ බත් පිඩක් ඔබේ කුසට මදි. ඒ වෙලාවෙදී මේ ධර්මතාවය ඔබට ජීවිතේ පුරුදු කරන්න පුළුවන් නම්, ඒ කිව්වේ කොටස් කරලා තව කෙනෙක්ට කන්න දීලා කන්න පුළුවන් නම් ඔබ හරිම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා. හිතන්න ඔබ දැඩි කුසගින්නේ සිටින අවස්ථාවක ලැබෙන කුස පිරෙන්නවත් නොලැබෙන ලැබෙන ඒ පුංචි දේ තවත් බෙදා ගන්න හිත යෙදෙනවා කියන්නේ ඒ හිත මොනතරම් ශක්තිමත් හිතක් විය යුතුද කියන්නේ. මිනිස්සුන්ට කුස පිරීලා කියන අවස්ථාවේ ලැබෙන දේවල් අතහරින්නෙත් නැතුව නේද? ඊළඟට ඕන තරම් ධනය ආදිය තියෙන වෙලාවේ අතහරින්නෙත් නැතුව ඉන්නවනම් ඒ අයට කවදාවත් ස්වර්ගයක් නිවනක්
සංසාර කෙලවරක් අපිට දකින්න බෑ. මේ සූත්‍රය දේශනා කරනවා මේ විදිහට බෙදාගෙන අනුභව කරන්න යම් කිසි කෙනෙක් පුරුදු වෙනවා නම් ඒ පුද්ගලයා ඉතෝ චුතෝ මනුස්සත්තෝ සම්බංගච්ඡන්ති ධාරක. මේ මනුෂ්‍යාත්ම භාවයෙන් චුත වෙලා කොහෙද පහළ වෙන්නේ? සංඝං ස්වර්ගේ. තුන්සිත පහදවාගෙන යම් කිසි කෙනෙක් දන් දෙනවා නම් සිතේ ඇති ලෝභ ද්වේෂ මෝහ අකුසල සිත් යටපත් කරගෙන අලෝභ ද්වේෂ මෝහ කුසල සිත් වලින් ජීවිතේ පවතිනවා නම් මරණාසන්න මොහොතේ පවා ඒ සිදු කරපු දාන ආදී සින්කම්මා වර්ජණය වෙමින් කවදාවත් ඒ අය දුගතියට යන්නේ නැහැ. සුගතියටපත් වෙනවා. සුගතියෙන් සුගතියටපත් වෙනවා. දිව්‍ය ලෝකවල මනුෂ්‍ය ලෝකවල පහළ වෙනවා. ඊළඟට දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් භුක්ති විඳිනවා. අපි හැමෝම කැමති දුක් විඳින්න නැතුව නිවන් දකින්න. මම හිතනවා මෙතන කවුරුත් නැහැ දුක් විඳින්න නිවන් දකින්න කැමති. මේ හැම දෙනෙම කැමති සුඛ ප්‍රතිපදාවෙන්ම නිවන් දකින්න. සුඛ ප්‍රතිපදාවෙන් නිවන් දකින්න රහසක් තමයි මෙන්න මේ කියව කාරණාව. ඒ අය ස්වර්ග සම්පත්තියට පත් වෙනවා. තේස සම්බ්‍රං ගසාසත්ත මොදන්ති කාමකාමිනෝ. ඒ අය සුගතිය පහළ වෙලා තව තවත් සුගති සම්පත්තීන් වල කාම භෝගී ජීවිතවල අතිශයින් සුක්තිමත් වෙනවා. ඒ සුක්තිමත් වීමේදී ඒ තුල ඇති අනිත්‍යභාවය වටහාගෙන නිස්සාර ස්වභාවය වටහාගෙන ඒ තුල ඇති විඳවීම විඩාව වටහාගෙන නොයලි ඒ තුල යෙදෙන්න ජීවිතය සුක්තිමත් වෙනවා. ඒ ජීවිතය නොයලෙන්න සුක්තිමත් වෙද්දී ලෝකෝත්තර සුවය සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ ලෝකෝත්තර සුවය තුල රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ දේවල් විඳින්න පුළුවන්කම තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙක් වගේ නෙමේ රහතන් වහන්සේ නම. සාමාන්‍ය පුද්ගලයේ මේ ලෝකයේ ප්‍රත්‍යඥේ ඇසින් රූප දකිනවා, රූපයට ඇලෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? රූපේ නිසා දුක් විඳිනවා. කනෙන් ශබ්ද අහනවා, ඒ ශබ්ද විඳිනවා, ශබ්දවලට ඇලෙනවා, ඇලීම නිසා දුක ඇති වෙනවා. නාසයෙන් ගඳ සුවඳ විඳිනවා, ඒකට ඇලෙනවා, ඒ නිසා දුක් විඳිනවා. දිවෙන් රස විඳිනවා, ඒ රසයට ඇලෙනවා, ඒ ඇලීම නිසා ජීවිතේ දුක් විඳිනවා. කයෙන් ස්පර්ශ පහස ලබනවා, ඒ පහසට ඇලෙනවා, ඇලීම නිසා දුකටපත් වෙනවා. ඒ සාමාන්‍ය කෙනෙකුගේ ප්‍රත්‍යඥේකුගේ ස්වභාවය. රහතන් වහන්සේ නමක් එහෙම නැහැ. රහතන් වහන්සේලා ඇසින් රූප දකිනවා, ඒක විඳිනවා, ඇලෙන්නේ නැහැ. කනින් ශබ්ද අහනවා, ඒක විඳිනවා, ඇලෙන්නේ නැහැ. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා, ඒක විඳිනවා, ඇලෙන්නේ නැහැ. කයින් පහස ලබනවා, ඒක විඳිනවා, ඇලෙන්නේ නැහැ. ඇලීම තුල තමයි අපි තුල උපාදානීය ධර්ම නිර්මාණය වෙන්නේ. උපාදානීය ධර්ම අපි සකස් කරගන්න නිසා අපිට භවයක් සකස් වෙනවා. භවය සකස් වෙන නිසා උප්පත්ති භව, කම්ම භව මේ භවයේ සකස් වීම නිසා ජාති අපිට ඉපදීමක් සිද්ධ වෙනවා. ඉපදුනොත් නැවත 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 දුක් විඳින්න සිද්ධ වෙනවා. එතකොට මේ කාරණාවන් අපි නුවණින් කල්පනා කරලා දන් දීම තුල පවා ඥාන සංසයුක්තව අපි පිළිපදින්න ඕනේ මේ කාරණාවන්. මේ විදිහට විපාකම් සංවිභාගස්ස අනුභවන්ති අමච්චරාති. යම් කිසි පුද්ගලයින් මේ ලෝකේ සංවිභාගස්ස විපාකම්, ඒ කියුවේ දන් දීමේදී බෙදා හදාගෙන පරිභෝජනය කිරීම දැනගෙන, මේකේ ආනිසංස දැනගෙන ඒ අය මෙලොවදී තමන් සතු දේවල් බෙදා හදාගෙන පරිභෝජනය කරලා පරලෝදී මරණින් මතු සුගතිවල උත්පත්තිය ලබලා සසර පුරාවටම සුඛ ප්‍රතිපදාවෙන් ජීවිතය පවත්වාගෙන
කෙලවර අමා මහා නිවනට පත් වෙනවා කියලා. දැන් පින්නතුනි මේ ධර්ම කාරණාව අපි අපේ ජීවිතවල නිරන්තරයෙන් පුරුදු කරගත යුතු දෙයක්. දැන් මෙතන විස්තර කරන වචනයක් සංවිභාග සීල සහ සංවිභාග ශීලී කියලා. සංවිභාග සීලතා කියලා කිව්වේ තමන්ට ලැබෙන දේවල් බෙදාගෙන පරිහරණය කරන ස්වභාවයෙන් යුක්ත වීම. දැන් අපි පුංචි කාලේ ඉඳන්ම අපිට අපේ දෙමව්පියෝ කියලා කියනවා දෙයක් ලැබුණාම තනියම කන්නේපා කියලා. නේද? බෙදා ගන්න පුරුදු වෙනවා. හැබැයි අද කාලේ මේ ගතිය දකින්න අඩුයි. අද කාලේ ගොඩක් අපි දකින්න දෙමව්පියෝ දරුවන්ට හංගගෙන කන්න පුරුදු කරනවා. නේද? ළමයි එක්ක ඉඳි සංගවලා තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙනවා. හංගගෙන කන්න බොන්න පුරුදු කරනවා. ඒවා තුළ හිතේ පුංචි කාලේ ඉඳලම ලෝභය, තෘෂ්ණාව වැඩෙනවා. ඒ දරුවන්ට ලොකු වෙද්දී අනිත් අයගේ දුක තේරෙන්නේ නැහැ. බඩගින්න තේරෙන්නේ නැහැ. සාපිපාසාව තේරෙන්නේ නැති බැරිකම තේරෙන්නේ නැහැ. නැති බැරිකම නොතේරෙන දරුව තුල කවදාවත් අනුකම්පාවක් සානුකම්පිත ස්වභාවයක් බලාපොරොත්තු වෙන්න බෑ අපිට. එදාට ඔබ වයසට යයි ඒ අය සිතින් සහ කයින් ශක්තිමත් වෙයි. ශක්තිමත් වෙන්නේ අනුකම්පාවක් සිතේ ගැවිලාවක් නැති පුද්ගලයෙක් හැටියට. එදාට ඔබ නිර්මාණය කරපු ඒ දරුවගේ අනිත් ප්‍රතිඵල ඔබටමයි භුක්ති විඳින්න සිද්ධ වෙන්නේ. ඒක නිසා දෙමව්පියෝ පුංචි කාලේ ඉඳලා දරුවන්ට පුරුදු කරන්න ඕනේ බෙදාගෙන තමන් සතු දේවල් පරිභෝජනය කිරීම. ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයින්ට පුරුදු කරන්න ඕනේ ලැබෙන දේවල් බෙදාගෙන පරිහරණය කිරීම. දන් දීම අතහැරීම තුළ තමයි ඔබේ ජීවිත සුවපත් වෙන්නේ. අද මේ හැම කෙනෙක්ම මේ විදිහට කිසිවෙකුට අත නොපා ජීවත් වෙන්නේ, මේ විදිහට වස්ත්‍ර පරිහරණය කරන්නේ, ආභරණ පරිහරණය කරන්නේ, යාන වාහන පරිහරණය කරන්නේ, මේ හැම දෙයක්ම පෙර ආත්ම භාවයන් වල ඔබ බෙදාගත් නිසා, දන් දුන්න නිසා. දවසක් දෙවි කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා අහනවා, භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ එකම මනුෂ්‍ය වර්ගය වුණාට පුද්ගලයින්ගේ ලැබීම බලද්දී විවිධාකාරයි. සමහරු මේ ලෝකේ ඉන්නවා බොහොම ලස්සන රූප ස්වභාවයක් ඇති අය. සමහරු මේ ලෝකේ ඉන්නවා විරූපී අය. සමහරු ඉන්නවා ශරීර ශක්තිය බලය තියෙන අය. සමහරු ඉන්නවා බොහොම දුබල අය. සමහරු ඉන්නවා සැපවත් ලෙස ජීවිත ගමනේ යෙදෙනවා. සමහරු ඉන්නවා බොහොම දුක්ඛිත ලෙස ජීවිත ගමනේ යෙදෙනවා. සමහරු ඉන්නවා දීප්තිමත් ඇස් තියෙනවා, හොඳට ඇස් පේනවා. සමහරු ඉන්නවා ජීවිතේ ඇස් පේන්නේ නැති අය. මේකට හේතුව මොකද්ද කියලා. එතනදී භාග්‍යවතුන් වහන්සේ මේ දේවතාවට පිළිතුරු දෙන්නේ අතහැරීම, දන් දීම, තමන් සතුදේ බෙදා ගැනීම තමයි මේකට හේතුව. සංයුක්ත නිකාය සූත්‍රයක් තියෙනවා අනන සූත්‍රය කියලා, මේ දන් දීම පිළිබඳව විස්තර කරන. එතන විභාගවතුන් වහන්සේ මේ දේවතාවට කියනවා යම් කිසි කෙනෙක් අන්නදෝ බලදෝ හෝති, වස්සදෝ හෝති වන්නදෝ, යානදෝ සුඛදෝ හෝති, දීපදෝ හෝති චක්කුදෝ. යම් කිසි කෙනෙක් තමන් සතුව තියෙන ආහාර පාන, තමන් භෝජනයට සූදානම් වෙන ආහාර පාන තව අයට දෙනවා නම්, බෙදාගෙන කනවා නම්, ඒ අය කවදාවත් සාතිපාසාවෙන් සංසාර ගමනේ යෙදෙන්නේ නැහැ. ඒ අය ඊළඟ ආත්ම භාවයන් වල හොඳ ශරීර ශක්තිය ඇතිව තමයි පහළ වෙන්නේ. මේ ලෝකයේ ශරීර ශක්තිය ඇති යම්කිසි පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහු පෙර ආත්මවල තනියම ආහාර භුක්ති විඳපු කෙනෙක් නෙමෙයි. ඔහු බෙදාගෙන කාපු කෙනෙක්, ඔහු ආහාර පාන දම් දුන්න කෙනෙක් කියලා. ඊළඟට මේ ලෝකයේ සමහරු ඉන්න බොහොම ලස්සන රූප ස්වභාවයන් ඇති අය.
ඒකට හේතුව භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා වස්සදෝ හෝති වන්නදෝ යම් කිසි කෙනෙක් වස්ස ආභරණ පූජා කරනවා නම් බෙදා ගන්නවා නම් ඒකත් පෙර ආත්මවල කරපු පින් ඇති අය තමයි මේ ආත්ම භාවයේ ලක්ෂණක පැහැපත් රූප ස්වභාවය ඇතිව ජීවත් වෙන්නේ. එතකොට දැන් අපිට මේ ඇඳුම් පැළඳුම් අඳින්නක සාමාන්‍ය දෙයක් වගේ දැනුණට මේ ලෝකයේ වස්ස ආභරණ නැති මිනිස්සු ඉන්නවා. ඔබ පෙර පින් කරලා තියෙන නිසා තමයි මේ විදිහට ඔබ වස්ත්‍ර ආභරණ පළඳින්නේ. නමුත් මේ පින් නැතුව වස්ත්‍රයක් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවා. සමහරු ඉන්නවා මේ ලෝකේ. දැන් අපි දන්නවා මේ සමාජයේ සමහරු මහා ධනෙ ඉල පැහැදම් කරලා වස්ත්‍ර ආභරණ පළඳිනවා. නේද? ඇඳුම් කලඳුම් තියෙනවා ලක්ෂ ගණන් වලට. ඉතින් ඒ මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. ඒ අයගේ පින නිසා ඒ අයට ඒ දේවල් ශරීරයේ දාගන්න අවස්ථාව ලැබෙනවා. එක එක ලක්ෂණ ඇඳුම් කලඳු ඊළඟට ආභරණ. දැන් ආභරණයන්ගෙන් අපි අහලා තියෙනවා ඒ කාලේ විශාඛ උපාසිකාව බන්දුල මල්ලිකා මෙයාට තිබුණා කියනවා ලසා ප්‍රසාදිනී මහා මේල මේ පළඳනාව. මේ පළඳනාව අහවුරු 9 කෝටියකට අධික වටිනාකමක් තියෙනවානේ. ඉතින් ඒ දේවල් ලබන්න කින් තියෙනවා. මොකද මේ ජීවිතවල වස්සාභරණ පළඳින් නැත් ඒ අය පෙර කරපු පින් තියෙන නිසා. ඉතින් ඒ නිසා ඒ මිනිස්සුන්ට අපේ ජීවිතය කරලා වැඩක් නැහැ. බැනලා වැඩක් නැහැ. ඒ අය මේ දේවල් භුක්ති විඳිනවා. ඊළඟට යම් කිසි කෙනෙක් ඥාන දෝ සුඛ දෝ හෝති. ඥාන වහන පූජ කරලා තියෙනවා නම් බෙදාගෙන තියෙනවා නම් තමන් සතු තියෙන දේ ඥාන වහන අන් අයට දීලා තියෙනවා නම් තමන්ගේ දරුවන්ට ඥාතීන්ට හිතවතුන්ට අතහරින ස්වභාවයෙන් දුගී මගී යාචකයින්ට දීලා තියෙනවා නම් ශ්‍රමණ බ්‍රාහ්මණයින්ට දීලා තියෙනවා නම් ඒ ඥාන වහන දීම එහෙම නැත්නම් ගමන් පහසුව සලස්වා දීම සංසාර ගමන ජීවන ගමන පහසුවෙන් ගත කිරීම පිණිස හේතු වෙනවා කියනවා. දැන් මෙතන යාන වාහන කියන්නේ ගමන් පහසුව සලස්වා දීම කියන කතුවාව විස්තර කරනවා. Tamanta ගමන් පහසුව පිණිස හේතු වෙන දේවල්. කෙනෙක්ට අපිට පුළුවන් හැරමිටියක් දෙන්න. එවිදින් අමාරු කෙනෙකුට. එතකොට එයාට ගමන පහසු වෙනවා. රෝද පුතුවක් දෙන්න පුළුවන්. එයාට ගමන පහසු වෙනවා. ඊළඟට සරෙප්පු දෙකක් දෙන්න පුළුවන්. පයින් නේද ගල් බරළු ඇවිගෙන යන කෙනෙක්ට. එතකොට පහසුවෙන් යන්න පුළුවන්. ඊළඟට අවුල වැස්ස යන කෙනෙකුට කුඩයක් දෙන්න පුළුවන්. මේ විදිහට අපි ළඟ තියෙන දේවල් අපි බෙදා ගන්න ඕන. එහෙම බෙදා ගන්න හැමෝටම සිත් පහළ වෙන්නේ. සමහර ගෙවල් වල මිනිස්සු ගාව යාන වහන ගොඩක් තියෙනවා. ඇඳුම් පැළඳුම් අල්මාරි කබඩ් පුරවලා තියෙනවා. ඊළඟට කෑම බීම හරියට තියෙනවා. මේ කිසි දෙයක් කොතරම් තිබුණත් අවාසනාවට මිනිස්සුන්ට දන් දෙන්න සිතක් පහළ වෙන්නේ නැහැ. පහළ වුණොත් තමයි මෙන්න මේ සංවිභාගය සිදු කරන්න පුළුවන්කම තියෙන්නේ. මනාව සුදුසු අයට දෙන්න බෙදන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට යම් කිසි කෙනෙක් දීපදෝ හෝති චක්කුදෝ ආලෝක පූජාවන් සිදු කරනවා නම් ඒ කියුවේ යම් කිසි කෙනෙක්ට ආලෝකයේ සලස්වා දෙන්න යම් යම් ක්‍රම විධායන් සිද්ධ කරනවා නම් අපි කියමු විදුලි උපකරණ ලබා දීම, විදුලිය නැති බිලිඳු නිවසකට විදුලිය ලබා දීම, ඊළඟට විදුලිය පිණිස ඒ පුණ්‍යායතන වලට එහෙම නැත්නම් වත් පොහොසත් කම් නැති මිනිස්සුන්ට විදුලිය පිණිස මුදල් ආදී දීම, මේ වගේ පරිත්‍යාග කිරීමුත් තමන්ගේ ජීවිතවල හොඳට ආලෝකය දැකීමට ඒ කියුවේ දීප්තිමත් ඇස් ලබා ගැනීමට හේතු වෙනවා කියලා. ඇස් පෙනීම අඩුවය සිදු කරන්න හොඳ පින්කමක් තමයි ආලෝක පූජාව කියලා කියන්නේ. කොච්චර මේ පින්කම් සිදු කළත් මම මුලින් සිටපත් කරපු ආකාරයට හොඳට හිත දිහා බලලා ඥාන සංපයුක්තව සිදු කළේ නැත්නම් පින්කමේ නාමයෙන් ඔබට සහන සීලීව නෙමෙයි ජීවත් වෙන්න සිද්ධ වෙන්නේ අසහන සීලීව. ඒ නිසා හොඳට සිහියෙන් තමන්ගේ සිත දෙස බලමින් අලෝභ අද්වේෂ කුසල සිත් සදාංග වශයෙන් හරි ඉස්මතු කරගෙන
ලෝභ ජේස මොහ අකුසල පිට සදාංග වශයෙන් යටපත් කරගෙන හරි නිතර නිතර පින්කම් සිදු කරන්නේ. දන් දෙන්න, බෙදා ගන්න, සමන් සතු දේවල් මේ කිසි දෙයක් රැස් කරගෙන තනියම භුක්ති විඳින්න එපා. එහෙම බෙදා ගන්න පුද්ගලයා මේ ජීවිතේ කිසිවක් සමන්ට මරණාසන්න මොහොතේ නැති නිසා බොහෝම නිදහසේ සුවසේ පරලොවට යනවා. එහෙම නැතුව මේ ජීවිතේ යමක් ගොඩ ගහලා තිබ්බොත් ඒ කෙනාට මරණාසන්න මොහොතේව දාල යන්න බැරි ආශාවක් සිතේ සියුම් විදිහට ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ඔබට යෝජනා කරනවා මරණාසන්න මොහොතට ඔබ පැමිණෙද්දී ඔබේ බැංකු පොත account එක බින්දුවට දාගෙන තියාගන්න. එතකොට ඔබට යන්න පහසුයි. ඊළඟට ඔබේ SIM පොත පුණ්‍ය account එක ඒක හොඳට පුරවලා තියාගන්න SIM වලින්. එතකොට නිදහසේ මේ ජීවිතයෙන් සමු ගන්න පුළුවන්. හැම දිනාගෙම ජීවිත සුවපත් භාවයට පත් කරගන්න ප්‍රායෝගික මේ කියලා දුන්න ධර්මතාවය මේ ගුණය ජීවිතවල පුරුදු කරන්න සියලු දෙනාට මේ ශ්‍රවණය කරන් සිටුනා වූ ධර්ම දේශනාව උපනිෂ්ඨේ ධර්මයක් බවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දිනට නියමිත සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ උද්ධත නිකායේ ඉති උත්තක පාළියේ ඒක ධම්ම ඒක ඉති උත්තක පාළියේ සඳහන් වෙන දාන සංවිභාග සූත්‍රය ශ්‍රවණය කරලා හැම දිනාම පිටින් කයින් මැදනේ පැස්තරගත්තා වූ සියලු පිටින් මේ ලෝකයත් බුද්ධ ශාසනයත් හැම දිනාම ආරක්ෂා කරන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් කරමු. පින් අනුමෝදන් වන දෙවියෝ ලෝකයන් සම්බුද්ධ ශාසනයන් ඔබ හැම දිනාම ආරක්ෂා කරස්වා. දෙවියෝ පතන් අවබෝධයකින් උතුම් නිර්වාණ අවබෝධයම ලබා ගනිස්වා කියලා සාදු කියලා සිඳින්න. අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන මේ පින්වත් හැම දිනාම බෞද්ධ නාලිකාවේ නිර්මාතෘවර අපවත් වී වදාළ පරම පූජනීය දරණාගම කුසල ධම්මනායක මාහිමිපාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීමට බලාපොරොත්තු වෙනවා. එවැගේම සීදී අසුහානු පියාණන්ට කෙස්සෝ මාවතී මෑණියන්ට මේ හැම දෙනාගේම නමින් නැසීමේ පරලොව තපස්වන්තේ දුණු සාංකාරිකෝපවාපින් බලාපොරොත්තු වන සියලු ගුරු දෙමව්පියන් ඥාතීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන් තෙදුණු ඔබ හැම දෙනාගේම නමින් නැසීමේ පරලොව තපස්වන් තෙදුණු සියලු ගුරු දෙමව්පියන් ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙස්වා. ඒ හැම දෙනාගේ සාංකාරික ගමන සුවපත් වෙස්වා. නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා පින්දෙමු. පින්තුනි මේ සිදු කරගත්තා වූ සියලු පින් අපි ආශිර්වාදාත්මකව යොමු කරනවා. අද සූත්‍ර ධර්මානුශාසනාවේ දායකත්වයේ දරන්තේ දුණු කඩවත සූර්යදම පදින්ති තේජී චාන්දනී වේණුකා මහත්මියට එවගේම රසිකා රුවනි දියණියට සමන් කුමාර පුතණුවන් සහ තීබත් පෙරේරා මහත්මයා ඇතුළු ඒ පවුල්වල පින්වත් පිරිසට පින්තුන් බලාපොරොත්තු වෙනවා. මේ සිදු කරගත්තා වූ පින් බෞද්ධ නාලිකාවේ වර්තමාන අනුශාසක ගරු කටයුතු නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු කල්‍යාණ මිත්‍ර සියලු ධර්ම දේශනාවන් සිදු කරන දේශකයන් වහන්සේලාට ආශිර්වාදාත්මකව යොමු කරන්නත් මේ දේශනාව ශ්‍රවණය කරන්ට දුනා වූ ලංකා වාසී ලෝක වාසී සදැහැති බුදු බැතිමත් ඔබ හැම දිනාටම ආශිර්වාද කරන්නත් සියලු දෙනාගේ ජීවිත මේ පින් බලයෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, යහපත් වෙත්වා, සුවපත් වෙත්වා, කිසිදු කරදරයක් ලෙඩක් දුකක් පීඩාවක් නැතුව බොහෝම සුවසේ යහපත්ව සහනශීලීව
නිරෝ ජීවිත ගත කරන්න හැම දිනාට සියලු ශක්තිය ධෛර්ය වීර්ය වාසනාව උදා වේවා. මෙලොව යහපත, පරලොව සුගතිය, උතුම් නිවන් සුව වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසත්තාච බුම්මන්තා පුඤ්ඤං සං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු බුද්ධ සාසනං চিරං රක්ඛන්තු බුද්ධ දේශනං চিරං රක්ඛන්තු ත්වං සදා සාදු සාදු සාදු. සදහවනේ දේශනාව පවත්වා වදාළ ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන්නද අද මේ පින්කම වෙනුවෙන් තමන්ගේ දායකත්වය ගැන කටයුතු කරන සදහත් පිරිසට අපි ආරාධනා කරනවා. නාරහන් පිට පතහන ධර්ම සභා වාසී පූජ්‍යපාද සලාවේ සමරතන ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද නියුතුම් වූ බුද්ධ වාචිතේ විදක් උප අපචරී අනුකම්පාවෙන් අපගේ මෙලව පරලව සුගතිය අපේක්ෂිතව දේශනා කොට වදාළේ ස්වාමීන් වහන්සේ එලෙසින්ම ප්‍රාර්ථනා කරන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ගෞරවනීය ස්වාමීන් වහන්සේට ශක්ති ධෛර්ය නිදුක් නිරෝගී චිර ජීවනයේ සලසේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. අද පින්කම වෙනුවෙන් දායකත්ව ධර්මෙන් කටයුතු කරන්න දෙන සදහැති පිරිස දැන් දේශකයන් වහන්සේට පරිස්කාර පූජාවන් සිදු කරන මොහොත ඒ සියලු දෙනා බලාපොරොත්තු වෙන ඉන්න මේ හැම දෙනාම අපේක්ෂිත සියලු අරමුණු අභිමතාර්ථ ලෙසින් මෙතු වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ හැම දෙනාටම සිත් පාල වේවා. මේ අසු ධර්මය තුළින් ජීවිත වන්නා සම්ද කියලා දස්වා ගන්නට ඒ හැම දෙනාටම අවැසි ශක්තිය සැලසේවායි කියන ප්‍රාර්ථනාව ඇතිව එහෙමනම් අද ජූලි මාසයේ පළවෙනිදා අලුත් දවසක් ආරම්භ වුණේ මේ සතිය අග නැත්නම් සතිය නිවාඩ පදින ඉරිදා දවසේදී හෙට අලුත් සතියක් ආරම්භ වන්නේ ජූලි මාසයේ දෙවෙනිදා. එහෙමනම් මේ උදා වෙන අලුත් සතිය වගේම මේ උදා වූ අලුත් මාසයේ දෙවන දවසින් මේ හැම කටයුත්තක්ම ඔබට සාර්ථක කරගන්නට පිරිවන් දී ආශිර්වාදය සැලසේවායි ප්‍රාර්ථනා වැඩිව අද සමරාපිටවසනදී අපට සහයෝගය ලබා දෙන හැම දිනකටම පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමින් අපි දේශනාව නිමාවටපත්චාන සූදානම් වෙමින් විශේෂයෙන්ම පරම පූජනීය ධර්මනායක මුතුත ධම්මනායක වහන්සේට අපි පුණ්‍ය අනුමෝදනාවන් සිදු කරමු. මහත්මේ නිසයි අදත් අපි මේ විදිහට ධර්මයන් ශ්‍රවණය කරන්නේ. එහෙමනම් අපි මේ ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. සූත්‍ර ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. හැම දිනකටම කෙරුවන් සමයි. Thank you.